ඔස්ට්‍රේලියාව එංගලන්තය දකුණු අප්‍රිකාව නවසීලන්තය වගේ වේගවත් තනතිල් තියෙන රටවල සෙල්ලම් කරද්දී සාමාන්‍යයෙන් ආසියානු කණ්ඩායම් අසරණ වෙන විදිහ අපි දැකලා තියෙනවා ඕනතරම්. ඒ වගේම මේ රටවල් ආසියානු තනතිල් වල සෙල්ලම් කරද්දී ගොඩක් අවස්ථාවල ඒ තරම් හොඳ දක්ෂතා පෙන්වන්න සමත් වෙන්නේ නැහැ. හැබැයි ඉන්දියාව පසුගිය කාලේ කිව්වේ කොටන කුකුලට මොන පොරු පිටියක් එකයි කියලා. ඉන්දියානු කණ්ඩායම ඉන්න තත්ත්වයක් එක්ක ඕනෑම විදිහක තනතිල්ලක වැඩ පෙන්වන්න පුළුවන් කණ්ඩායමක් කියන දේ ඔවුන් පසුගිය කාලේ කියපු දෙයක්. හැබැයි ඒක එහෙම නෙවෙයි කියලා ඉන්දියාව වේගවත් තනතිල් හදපු අවස්ථාවල ලංකාව අසන්න වෙලක් පෙන්වලා දීලා තියෙනවා කොහොමාර ලොකු බලාපොරොත්තු තියාගෙන මේ අවුරුද්ද අවසාන ටෙස්ට් තරගාවලියට සෙල්ලම් කරන්න ඉන්දියාව දැන් ඕස්ට්‍රේලියාවට ගිහින් ඉන්නේ ඕස්ට්‍රේලියාව එක්ක සෙල්ලම් කරන පළවෙනි ටෙස්ට් තරගයේ ඉන්දියාව දවස් 3ක් වෙද්දී අවසන් වුණා ඒ අවසන් වුණේ ඉන්දියානු කණ්ඩායමට කඩුලු 8ක පරාජයක් කුරුම කළා දීලා කඩුලු 8ක පරාජයකට වඩා මේක ගොඩක් අඳුරු පරාජයක් වුණේ ටෙස්ට් ක්‍රිකට් තරගයක ඉන්දියානු කණ්ඩායමක් දැවි ගිය අඩුම ලකුණු ප්‍රමාණය විදිහට මේ ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිමේ ඉන්දියාව ලබාගත් ලකුණු 36ක ලකුණු ප්‍රමාණය සටහන් වීමත් එක්ක මේ ලකුණු 36 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය පස්වන අඩුම ලකුණු ප්‍රමාණය විදිහට සටහන් වුණේ මේ වර්තාවේ අංක 1 ඉන්නේ 1.55 එංගලන්තය හමුවේ නවසීලන්තයේ දැවී ගිය ලකුණු 26ක ලකුණු ප්‍රමාණය ඉන්දියාව මීට කලින් ටෙස්ට් ඉනිමක ලබාගෙන තිබුණු අඩුම ලකුණු ප්‍රමාණය විදිහට සටහන් වෙලා තිබුණේ 1.74 දී එංගලන්ත කණ්ඩායම හමුවේ ඉන්දියාව ලබාගෙන තිබුණු ලකුණු 42ක ලකුණු ප්‍රමාණය මීට අවුරුදු 46කට කලින් වාර්තා වුණු මේ අඳුරු තරගයේදී ඉන්දියා කණ්ඩායමට නායකත්වය දුන්නේ අජිත් වඩේකා වඩේකා නම සටහන් වෙලා තිබුණු මේ වාර්තාව අවුරුදු 46කට පස්සේ තමයි වෙනත් නායකයෙකුට බාර වෙන්නේ දැන් ඉස්සරහට ඉන්දියාව දැවි ගිය අඩුම ලකුණු ප්‍රමාණය ගැන කතා කරද්දී කියවෙන්නේ කොලිගේ නම මේ අවස්ථාවන්ත ඉනිමේදී ඉන්දියානු ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාව හමුවේ එකම ප්‍රතිකරුවෙක්වත් ලකුණු 10 සීමාවට එන්නේ නැහැ ඒ වගේම කිසිම ප්‍රතිකරු යුගලයකට ලකුණු 10කට වැඩි සම්බන්ධතාවයක් ලබා ගන්නත් මේ ඉනිමේදී ඉන්දියාව සමත් වෙන්නේ නැහැ ඔය විදිහට ක්‍රිකට් වාර්තා පොත අලුත් කළ ඉන්දියාවේ මේ බිඳවැටීම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඉන්දියානු ක්‍රිකට් ලැබූ අන්ත පරාජයක් කියලා අපට හඳුන්වන්න පුළුවන් මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.